අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 9 වසර 6 වෙනි පාඩමේ 6 තොන අභ්‍යාසය. මුලින්ම අපි මතක් කරගනිමු වර්ග දෙකක අන්තරය කියන්නේ මොකක්ද කියලා. හරි. බලන්න x වර්ගය ඍණ y වර්ගය. මෙතන වර්ග දෙකක් තියෙනවා x වර්ගය y වර්ගය. වර්ග දෙකේ අන්තරය. ඒ කියන්නේ වර්ග දෙකක අඩු කිරීම තමයි වර්ග දෙකක අන්තරය කියලා කියන්නේ. හරි. මේ වගේ වර්ග දෙකක අන්තරයක් තිබ්බොත් මේකේ අපිට සාධක හොයන්න පුළුවන්. කෙලින්ම x ඍණ y කියන්නේ එක සාධකයක්. අනිත් සාධකය තමයි x ධන y. ඔර කෙලින්ම මේක ලියන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ ලියන්න x ධන y කියලා. හරි. මේ විදිහ ගණන් තමයි මේ අභ්‍යාසෙ තියෙන්නේ. හරි. මම තව උදාහරණයක් ගන්නම්. a වර්ග ඍණ b වර්ග. මේ තියෙනත් වර්ග දෙකක අන්තරයක්. මේකේ සාධක අපිට ලියන්න පුළුවන් a ඍණ b වාරයක් a ධන b. එහෙනම් මේකට සාධක දෙකක් තියෙනවා. එකක් තමයි a ඍණ b, අනිත් සාධකය a ධන b. පළවෙනි ගාන x වර්ගය ඍණ c. මෙතන වර්ග දෙකක අන්තරයක් නෙවෙයි තියෙන්නේ. මෙතන වර්ගයක් තියෙනවා. හැබැයි මේ තියෙන වර්ගයක් නෙවෙයි. අපි මේක හදාගමු වර්ග දෙකක අන්තරයක් විදිහට. x වර්ගය අඩු කිරීම 100 වෙනුවට අපිට ලියන්න පුළුවන් 10 වර්ගය කියලා. හරි. ඔයාලට ඒක ගන්න අමාරු නම් අපි බලමු. මේ අභ්‍යාසයේ තියෙන ගණන් ටික හදාගෙන යන්න නම් ඔයාලට මේ වර්ගවල අගයන් ටික මතක තියාගන්න ඉන්න එක ගොඩක් ලේසි වෙනවා. එකේ වර්ගය කියන්නේ 1. දෙකේ වර්ගය මෙතන ඉන්නවනේ 4. දෙකේ වර්ගය 4යි, 3ේ වර්ගය 9යි, 4 වර්ගය 16යි, 5ේ වර්ගය 25, 6ේ වර්ගය 36යි. 6 වර්ගය කියන්නේ 6 වරක් 6. 7ේ වර්ගය කියන්නේ 4ක් 7 49යි, 8ේ වර්ගය 9ේ වර්ගය 10ේ වර්ගය. මෙන්න මේ වගේ මේ ටික පාඩම් කරගෙන ඉන්න ඔයාලට මතක නැත්තම්. හරි. බලමු. දැන් මෙතන වර්ග දෙකක අන්තරයක් නේ තියෙන්නේ. අපිට මේක ලියාගන්න පුළුවන් x ඍණ 10 වාරයක් x ධන 10 කියලා. මේකේ සාධක දෙකක් තියෙනවා. ඒ දෙක තමයි x ඍණ 10, අනිත් එක x ධන 10. හරි. දෙවෙනි ගානට යමු. මෙතනත් වර්ග දෙකක අන්තරයක් අපිට පේන්නේ නැහැ. අපි මේ විදිහට හදාගමු. m වර්ගය this 6 වෙනුවට අපිට ලියන්න පුළුවන් 6 වර්ගය කියලා. හරි. දැන් තියෙනවනේ වර්ග දෙකක අන්තරය. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් m ඍණ 6 වාරයක් m ධන 6. තුන්වෙනි ගාන p වර්ග ඍණ 81. මෙතන වර්ගයක් තියෙනවා. මෙතන වර්ගයක් නැහැ. අපි මේක හදාගමු. p වර්ගය අඩු කිරීම 81 වෙනුවට අපිට ලියන්න පුළුවන් 81 කියන්නේ 9 වර්ගය. 9 වරක් 9නේ. එහෙනම් 81 වෙනුවට දාමු 9 වර්ගය. දැන් තියෙන වර්ග දෙකක අන්තරය. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් p ඍණ 9 p ධන 9. හතරවෙනි ගාන 4 ඍණ b වර්ගය. මෙතන වර්ගයක් තියෙනවා. හැබැයි මෙතන නැහැ. අපි මේක හදාගමු. 4 කියන්නේ දෙකේ වර්ගයට. එහෙනම් 4 වෙනුවට දෙකේ වර්ගය කියලා ලියගමු. මෙතන b වර්ග. දැන් මෙතන වර්ග දෙකක අන්තරයක් තියෙන්නේ. එහෙනම් අපි ලියමු 2 ඍණ b වාරයක් 2 ධන b. දාසේ ඍණ a වර්ගය. 16 වෙනුවට ලියන්න පුළුවන් 4 වර්ගය අඩු කිරීම a වර්ගය. වර්ග දෙකක අන්තරයක්නේ. ඒ නිසා අපි ලියමු 4 ඍණ a වාරයක් 4 ධන a. හතර වෙනුවට ලියන්න පුළුවන් 8 වර්ගය කියලා. අඩු කිරීම y වර්ගය. වර්ග දෙකක අන්තරයක් තියෙන්නේ. එහෙනම් ලියමු 8 ඍණ y 8 ධන y.
x වර්ග ඍණ 4y වර්ගය. හැබැයි බලන්න මේ තියෙන වර්ග දෙකක අන්තරයද කියලා බලමු. මෙතන තියෙන්නේ වර්ගයක්. පළවෙනි පදයේ වර්ගය. මෙතන තියෙන්නේ 4y වර්ගය. මෙතන වර්ගයයි ති 4ට විතරයි. එතකොට මේක වර්ග දෙකක අන්තරයක් නෙවෙයි. අපි මෙන්න මේ 4 කියන එක කෙනා වර්ගයක් විදිහට හදා ගන්න ඕනි. x වර්ගය ඍණ 4 වෙනුවට අපිට ලියන්න පුළුවන් 2 වර්ගය කියලා. y වර්ගය කොහොමද තිබ්බනේ? හරි. දැන් බලන්න x වර්ගය ඍණ 2ට වර්ගයක් තියෙනවා, yටත් වර්ගයක් තියෙනවානේ. එහෙනම් මම මේක පොදුවේ දානවා වර්ගයක් කියලා. එතකොට මම මෙහෙම වරහණක් දාලා මේ විදිහට දැම්මොත් 2ටත් මේ වර්ගයයි ති, yටත් මේ වර්ගයයි ති. දැන් බලන්න මේ තියෙන වර්ග දෙකක අන්තරයක්. පළවෙනි පදෙත් වර්ගයක් තියෙනවා, දෙවෙනි පදෙත් වර්ගයක් තියෙනවා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් x ඍණ 2y, අනිත් පදේ x ධන 2y. මේ තියෙන කලින් හදුවා වගේ ගානත් මෙතන වර්ගය ඇති වෙන්නේ a විතරයි. මෙතන වර්ගය ඇති වෙලා තියෙන්නේ b විතරයි. එතකොට අපි මෙන්න මේ 9යි 16 කියන දෙක වර්ගයක් විදිහට හදා ගන්න බලමු. 9 කියන්නේ කීයටද? 3 වර්ගයට. ඒ වර්ගය කොහොමද තියනවානේ? අඩු කිරීම 16 කියන්නේ 4 වර්ගයට. b වර්ගය. හරි. ඒ කියන්නේ 3යි a වල සම්පූර්ණ වර්ගය. 3ටත් වර්ගයයි තින් a ටත් වර්ගයයි තිනේ. දැන් තියෙන්නේ වර්ග දෙකක අන්තරය. එහෙනම් මම මේක ලියනවා 3යි a ඍණ 4යි b. අනිත් එක තමයි 3යි a ධන 4යි b. c x වර්ගය අඩු කිරීම එක. මෙතන මේ අඩු නම් වර්ගයක් තියෙනවා. එහෙනම් අපි මේ දෙක වර්ග විදිහට හදාගමු. c වෙනුවට වට ලියන්න පුළුවන් 10 වර්ගය. x වර්ගය අඩු කිරීම 1 වෙනුවට අපිට ලියා ගන්න පුළුවන්. 1 කියන්නේ ඇත්තටම මොකද්ද? 1ේ වර්ගයම තමයි 1 කියන්නේ. 1 වරක් 1 එකයිනේ. හරි. 10යි x වල සම්පූර්ණ වර්ගය අඩු කිරීම 1ේ වර්ගය. මේ තියෙන වර්ග දෙකක අන්තරයක්. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 10යි x අඩු කිරීම 1, අනිත් එක 10යි x එකතු කිරීම 1. විසිපහයි m වර්ග ඍණ n වර්ග. වර්ගයි තියෙන්නේ m විතරයි. මෙතන වර්ගය අයිති n. හරි, 25ට මුකුත් නැහැනේ. 25 ලියාගමු අපි වර්ගයක් විදිහට. 25 කියන්නේ 5ේ වර්ගය. මේ තියෙන වර්ග දෙකක අන්තරය. එහෙනම් අපිට ලියන්න පුළුවන් 5m ඍණ n, අනිත් එක තමයි 5m ධන n. හතලිස් නමය අපිට ලියන්න පුළුවන් 7ේ වර්ගය කියලා. 81 ලියන්න පුළුවන් 9ේ වර්ගය. මෙතන p වර්ගය. නමයයි p වල සම්පූර්ණ වර්ගය. හරි. වර්ග දෙකක අන්තරයක් තියෙන්නේ. එහෙනම් අපි ලියමු 4 9යි p. අනිත් පදේ තමයි 7 ධන 9යි p. අන්තිම ගාන 25යි a වර්ග b වර්ග ඍණ 9යි c වර්ගය. බලන්න මෙතන a ට තියෙනවා වර්ගයක්. b ටත් තියෙනවා වර්ගයක්. මෙතන c ට තියෙනවා වර්ගයක්. මෙන්න මේ 25ටයි 9ටයි මුකුත් නැහැනේ වර්ගයක්. ඒ නිසා අපි මේ දෙක ලියාගමු වර්ගයක් විදිහට. 25 ලියන්න පුළුවන් 5ේ වර්ගය කියලා. මම මේ දෙක මෙහෙමම ලියා ගන්නවා. a වර්ග b වර්ග ඍණ 9 අපිට ලියන්න පුළුවන්
තුනේ වර්ගය කියලා. C වර්ගය. හරි. මේ තුනටම වර්ග ආයිතිනේ. එහෙනම් මම මේ ටික එකටම ලියනවා. 5යි AB වල වර්ගය. 5ටත් වර්ගය ආයිති, Aටත් ආයිති, Bටත් ආයිති. මෙතන මේ දෙන්නටම වර්ග තියනානේ. මම ඒක නිසා එකට ලියනවා. මෙහෙම ලිව්වොත් 3ටත් මේ වර්ගය ආයිති, Cටත් වර්ගය ආයිති. දැන් තියන්නේ වර්ග දෙකක අන්තරයක්. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 5යි AB ඍණ 3යි C. අනිත් පදේ 5යි AB ධන 3යි C.